ජයගමු ශ්‍රී ලංකා ජූලි 12/13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. ගරු ඇමතුමනි, උදේගම්මපිල මහතුමා ගුරු හිඟේ පිළිමද මතු කර ප්‍රශ්නෙට අදාළව පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. විශාල බාධාවන් මැද්දේ 30,000කට ආසන්න ගුරු හිඟයක් තියෙද්දී ඒක පියවන්න කටයුතු කරපු ආකාරය පිළිබඳ අපේ ස්තුතිය පිරිනමමින් මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ, ගරු ඇමතුමනි, දැන් මම දනතරමින් පාසල් 498ක පමණයි තාක්ෂණවේදී උසස් පෙළ තියෙන්නේ. අපි දැන් තියෙන බරපතල ගැටලුව තමයි ඒ පාසල්වලට තාක්ෂණවේදී උගන්වන්න ගුරුවරුන් නැහැ. මේ බඳව ගන්නා ගුරුවරු අතරෙත් සංවර්ධන සහකාරවරුන් වශයෙන් හිටපු අය අතරෙත් තාක්ෂණ විෂය පිළිබඳ මේ සුදුසුකම් තියෙන අය කට්ටිය ඉතාම අවම සංඛ්‍යාවක් ඉන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ශිෂ්‍යයන් තුළ උසස් පෙළ විෂයක් විදිහට තාක්ෂණවේදී හදාරන්න විශාල උනන්දුවක් තියෙනවා. ඒ නිසා මේ තාක්ෂණවේදය ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරු හිඟය ඒක උග්‍රතත්වයක පත්වන නිසා ඒක ආවරණය කරන්නේ කොහොමද කියලා කියන කාරණේ පුළුවන් නම් පැහැදිලි කරන්න ඇමතුමා. පත්වීම් වලින් 2300ෙන් 1780ක් දුන්නේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, ගණිතය සහ තාක්ෂණවේදය. ඒ නිසා අද කියන අද වෙනකොට ඒ දුන්න පත්වීම 8 වෙනිදා වාර්තා කරලා ඇති. ඒ මගින් සෑහෙන ප්‍රමාණයක් විශේෂයෙන් ජාතික පාසල්වල තාක්ෂණවේදය සඳහා අපි ඒ විෂය ධාරාවන්ට ගුරුවරු ලබා දුන්න සෑහෙන ප්‍රමාණය. හැබැයි දැන් තව පිරිසක් ඉන්නවා, එයාගේ සහතික පරීක්ෂා කරමින් යනවා. මේ විශ්වවිද්‍යාල අනද්දේන ප්‍රශ්න නිසා අර ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ගන්න බැරිගේ ප්‍රශ්න තියෙන්නේ. අපි ඒ ටිකක් දෙනවා. ඒ නිසා මේක අලුතෙන්ම දෙන පත්වීම්. භාණ්ඩාගාරයේ වෙනම මුදලක් වෙන් කරලා දුන්න මේ පිරිස බඳව ගන්න. ඔබතුමා කියන ප්‍රශ්න නිසා ඉතින් ඒක මම හිතන්නේ ඊළඟ මාස කීපය තුළ විසඳ ගන්න පුළුවන්. We lead the web news.